මම බලාපොරොත්තු වෙන්නේ නැහැ දීර්ඝ කතාවක් කරන්න. ජනාධිපතිතුමා තව සුවල්ප වේලාවකින් මෙතනට සහභාගී වීමට නියමිතව තිබෙනවා. කෙසේ හෝ මහලේකම්තුමා ප්‍රකාශ කළා දීර්ඝ කරුණු විශාල ප්‍රමාණයක්. දැන් අපිට තිබෙනවා රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා මේ රට බාරගත්තේ කුමක් නිසාද? බොහෝ අය හිතනවා එක්සත් ජාතික පක්ෂය කඩා වැටුණා කියලා. ඔව්, එක්සත් ජාතික පක්ෂය එක ආසනයකට වැටුණා. බලන්නේ එක ආසනය මොනතරම් බලවත්ද කියලා. එක 80යි. ඒ 80 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඒ 80 මාස කිහිපයකින් අගමැතිවරයෙක්, මාස කිහිපයකින් 8 විධායක ජනාධිපතිවරයා බවට පත් වෙනවා. එහෙනම් ඒ කුමක් නිසාද එහෙම වෙන්නේ? ඒක මැජික්යක් වෙන්න බෑනේ. ඒක තමයි දේශපාලන න්‍යායපත්‍රයේ. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පක්ෂය බාරගත්තු දවසේ ඉඳලා 1994 ඉඳලා නොකඩවා එක දිගටම සත්‍ය ප්‍රකාශ කළා. සත්‍ය මහජනයා ප්‍රතික්ෂේප කළා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදීත් සත්‍යම ප්‍රකාශ කළා. යන පාර වෙනස් කරන්න එපා කිව්වා. වෙනස් කරොත් මහජනයා මහපාරට වැටෙයි කියලා කිව්වා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි කිව්වා පාර්ලිමේන්තු මැතිවරණයේ 2020 අපිට ඕන ඩොලර් බිලියන 3000ක්, 2021 ඕන ඩොලර් බිලියන 6000ක්, යන පාර වෙනස් කරොත් මහජනයා අමාරු වැටෙයි කියලා කිව්වා. මහජනයා අමාරු වැටුණා. පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා එකතු වෙලා, සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා, සියලු දෙනා පැනලා දුවනකොට, ඒ වගකීම බාරගන්නේ නැතිකොට, එතුමා මැයි මාසේ 12 අග්‍රාමාත්‍යවරයා හැටියට වැඩ බාරගත්තා. ටික දවසකින් එතුමා ජුනි මාසේ 9 වෙනකොට එතුමාගේ නිවස ගිනිබත් කළාට පස්සේ එතුමා ජූලි මාසේ 9 ඒ සිද්ධිය වෙනවා. 14 තමන්ගේ පන්සලේ 8 විධායක වැඩබලන ජනාධිපති හැටියට පත් වෙනවා. බොහෝ අය හිතනවා දැන් එක ආසනයයි තියෙන්නේ පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන්ද කියලා. බලන්න සත්‍ය කොච්චර බලවත්ද කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න 225 එකතු වෙලා කියන ඔබතුමා මේක ඉල්ලන්න අපි ඔක්කොම උදව් කරනවා. පාර්ලිමේන්තුවේ බහුතරයක් එකතු වෙලා ඡන්ද 134 දීලා 8 විධායක ජනාධිපති බිහි කරපු දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි කියලා මම ඔබට මතක් කරන්න කැමති මිත්‍රවරුනි. ඒ තමයි 8 විධායක ජනාධිපති පත් වුණු දේශපාලන පක්ෂය. දැන් එය මහා බලවත් පක්ෂයක්. ඇයි වැටුණු රට බංකොලොත් වෙච්ච රට ලබන ජූලි මාසේ 15 වෙනකොට ලංකාවට විරුද්ධව නඩු අහන්න තිබෙන රට මහජනයාට අමතක වෙලා තියෙනවා. ලබන මාසේ 14 ඇමරිකා එක්සත් ජනපදයේ නඩු අහන්න තිබෙනවා. සල්ලි ගෙවන්නේ නැති රටේ කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියලා. මට කිසි සැකයක් නැහැ. අපේ පක්ෂයේ නායක 8 විධායක ජනාධිපතිතුමා ඒ අභියෝගය සාර්ථකව ජය ගන්නවා කියලා කිසිම සැකයක් නැහැ කියලා මතක් කරන්න කැමති මිත්‍රවරු. දැන් ඒක ජය ගන්න බැරි වුණොත් ඇමරිකාවේ නඩුවට පෙනී හිටින්න තිබෙනවා ශ්‍රී ලංකා ආණ්ඩුව. තාම අපේ අය අරක ඉල්ලනවා, මේක ඉල්ලනවා, අරක දෙන්න කියනවා. පෙට්‍රල් දුන්නා, ඩීසල් දුන්නා, ගෑස් දුන්නා, පාර යන්න අවශ්‍ය ක්‍රමය හදලා දුන්නා. තාම වැඩේ ඉවර නැහැ. දැන් එතුමා අලුතෙන් පාර්ලිමේන්තුවට ගෙනාව ආර්ථික පරිවර්තන පනත. මේ ශාලාවේ ඉන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ලංකාවේ දේශපාලනය කරන්න ඒ ආර්ථික පරිවර්තන පනත පිටු 165 කියව ගන්නම වෙනවා. කියව ගන්නම වෙනවා. ඒ පිටු 165 කියලා තියෙනවා මොකද්ද කියලා තිබෙන්නේ? නිදහසෙන් පස්සේ අවුරුදු 75ක් දිනු කරපු රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 27, 28, 29 වැනි වගන්තියෙන් වග නොවීමට බලාගත්තු වගවීම වගවීමක් බවට පරිවර්තනය කරලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. දැන් කාටවත් බොරු කියන්න බෑ. දැන් එතුමා ආර්ථික පරිවර්තන පනතෙන් කියලා තිබෙනවා 20-25 වෙනකොට ආර්ථික සංවර්ධන වේගය 5% ඉලක්කය සම්පූර්ණ කළ යුතුව තිබෙනවා. 20-27 වෙනකොට මේ රට බංකොලොත් වෙලා වසර 5 සම්පූර්ණ කරනකොට
සියයට පහක ආර්ථික වර්ධන වේගය නීතිගත කරලා තිබෙනවා පාර්ලිමේන්තුව තුළ. දැන් ඒ අතරේ දේශපාලන පක්ෂ තර තරගට යම් යම් බොරු කියන්න ආපහු ඒ කටයුත්ත සිදුවෙමින් තිබෙනවා. දැන් ඒ පරාජය කළ යුතුව තිබෙනවා. එන රනිල් වික්‍රමසිංහ මැතිතුමා භාරගත්තේ බංකොලොත් විච්ච රට. ඒ බංකොලොත් විච්ච රට පූර්ණ නිදහස ලබාදීලා 20:48 වෙනකොට ආසියාවෙත් ලෝකෙත් බලවත් ජාතියක් බවට පත් කළ හැකි නායකයා රනිල් වික්‍රමසිංහයි කියලා මම ඔබට මතක් කරන්න කැමතියි මිත්‍රවරුනි. ඒ නිසා දැන් අපිට තිබෙනවා ඊළඟ එන ජනාධිපති මැතිවරණයේ ජයග්‍රහණය කර ගැනීම සඳහා ක්‍රියා කරන්න. දැන් ඒකට ඔබ කලාප සංවිධායකවරු හැටියට පත් වෙනවා. කලාප සංවිධායකවරයාගේ වගකීම සතියක් දවස් 7-8ක් ඇතුළත මේ පත්වීම ලිපිය ගන්න හැම කෙනෙක්ම තමන්ගේ කාර්යාලයේ දාන්න තිබෙනවා. අලුත් දේශපාලන සංස්කෘතියක් එක්ක යන්න තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂය පමණක් නෙමෙයි මේ ජනාධිපති මැතිවරණේ අපි අපේ මැතිවරණ ව්‍යාපාරයේ ගෙඩියන්නේ. මේ රටේ දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රටේ වගකීම මේ වසර අවසන් වෙන්න කලින් බාර දෙනවා කියලා මම ඔබට පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි මිත්‍රවරුනි. දැන් අපිට ඒ අනුව අපේ ඉලක්ක සම්පූර්ණ කරගත යුතුව තිබෙනවා. එතුමා තරඟ කරන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. එතුමා නිදහස් කාර්යාලයක් වෙනම ආරම්භ කරලා තිබෙනවා. කවදාවත් නොසිතපු විදියට ජනාධිපති මැතිවරණයකට දැනට කොළඹ පමණක් කාර්යාල 5ක් පමණ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය මූලස්ථානයේ හැටියට එතුමාගේ නායකත්වයට එතුමා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් පස්සේ මේ පක්ෂය කඩා වැටුණු පක්ෂය අද අලංකාර කළා, ශක්තිමත් කළා, නැවත ප්‍රතිසංස්කරණය කළා, ඔබට බාර දීලා තියෙනවා කියලා මම ඔබට මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි මිත්‍රවරුනි. එහෙනම් අපි සියලු දෙනාම අද ඔබ පත්වීම අරගෙන මේ රට වැටුණු රට, බංකොලොත්තු රට ගොඩගත්තු නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වසරේ ලංකාවේ ඓතිහාසික මැතිවරණ ප්‍රතිඵලයක් ලබා දෙමින් නමවන විධායක ජනාධිපතිවරයා හැටියට පත්කිරීමට ඔබ සියලු දෙනාම කැප වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාට ජය වේවා කියලා මම නියඬ වෙනවා මිත්‍රවරුනි.